අයිබෝවන් සුබු දැස්සනක් බොහොම කාර්ය බහුල දින කිහිපයක් තමයි ගැවෙමින් පවතින්නේ අලුත් අවුරුද්ද සමය. ඉතින් මේ කාලේ ඔබට ඔබේ රාජකාරිය කටයුතු දෛනික කටයුතු තමන්ගේ පවුලේ අයත් එක්ක බොහොම කාර්ය බහුලව ගත කරන්න සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් ඒ කාර්ය බහුල දෛනික ජීවිතයේ තවත් එක් සුවිශේෂී කොටසක් තමයි උදෑසනින් සිවුදෙස වැඩසටහන නරඹන එක. ඒක බොහොම වටිනා දෙයක්. ලෝකයේ පිළිබඳ කාලීන සිදුවීම් පිළිබඳව යාවත් කාලීන වීම ඉතාම වටින දෙයක් අපි හැම දිනකටම. ඉතින් අපේ පැත්තෙන් අපි අද සුපුරුදු විදිහට සූදානම්ින් ඉන්නවා ඒ තොරතුරු ඔබට කියන්න. අද සිවුදෙස මැදිරියේ ඉන්නවා ප්‍රවීණ විදේශ විචාරක මාධ්‍යවේදී විජේ දිසානායක ඒ තොරතුරු ඊජිප්තුව ඉතියෝපියාව සහ සුඩානය නයිල් නදී ආශ්‍රිත කතාන්තරය නැත්නම් මේ ඓතිහාසික කතාව බොහොම ඈතර දිවයන්නක්නේ. නමුත් මේ කතාව වර්තමානයේ වෙනකොට තවමත් ලියවෙනවා. විවිධ රටවල් විවිධ ශිෂ්ටාචාරය මූලික කරගෙන ඉතිහාසයේ ලියවුණු කතාවට තවම නැවතීමේ තිතක් නැහැ. අපි වේලක් සම්බන්ධයෙන් කතා කරන්නේ මේ වේල මූලික කරගෙන රටවල් තුනක් අතරේ මේ වෙනකොට යම් අර්බුදකාරී තත්ත්වයක් මතුවලා තිබෙනවා. මොකක්ද මේ කතාව? ඔව්, දැන් ඔය මේ ගර්ඩ් කියලා හඳුන්වන ග්‍රෑන්ඩ් ඉතියෝපියන් රිනෙසන්ස් ඩෑම් යනුවෙන් හඳුන්වන මේ ජලව්‍යාපෘතියේ මේ පළමු පස්පිඩැල්ල මීට දශකයකට පමණ පෙර 2011 වසරේ කපපු දවසේ ඉඳලම මේ ගංගාවේ ගංගාව ආශ්‍රිතව තිබෙන ප්‍රධාන රටවල් තුනක් ඉතියෝපියාව, ඊජිප්තුව, සුඩානය කියන මේ රටවල් තුන අතර දාම දැඩි උණුසුම්කාරී තත්ත්වයක් උද්ගත වෙලා පවතින අද දක්වාම. මේක එක පැත්තකින් ගත්තොත් මේ අපි දකින්නේ මේ ඔය ඉන්දියන් සාගරයේ කොටසක් වන අරාබි මුහුද, ඔය ඊළඟට රතු මුහුද, ඊට උඩින් තමයි මධ්‍යධරණී සාගරයේ පිහිටලා තිබෙන්නේ කළු පාටට තිබෙන්නේ ඉතියෝපියාව, උඩින් තිබෙනවා සුඩානය, ඊටත් උඩින් තිබෙනවා ඊජිප්තුව. ඇතර මේ අර්බුදයට ඉතාම දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. මේ නයිල් නදිය හා සම්බන්ධ මේ භූ දේශපාලනික ඉතිහාසය ඉතාම ඈත අවධියකට දිව යනවා. මේක ආරම්භ වෙන්නේ මේ සංජීවනී ඔය මේ ඊජිප්තුව කියන රට බ්‍රිතාන්‍ය යටත් විජිතක් පැවතියා. 1882 තමයි මේ ඊජිප්තුව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් වුණේ. 1922 වසරේ ඊජිප්තුවෙන් බ්‍රිතාන්‍ය ඉවත් වෙනවා. හැබැයි බලය අතහරින්න 1956 වසරේ තමයි බ්‍රිතාන්‍ය හමුදා ඊජිප්තුවෙන් ඉවත් වන්නේ. ඉතින් බ්‍රිතාන්‍යට එවකට මේ තමන්ගේ රෙදිපිලි අවශ්‍යතාවයට අවශ්‍ය මේ කපු වගාවන් සිදු වුණේ ඊජිප්තුවේ. ඉතින් මේ ඊජිප්තුවේ කපු වගාවට මේ ජලය සම්පාදනය කිරීම සඳහා බ්‍රිතාන්‍ය මේ නයිල් නදිය හරස් කරලා විශාල මේක සෙන්චරි ස්ටෝරේජ් ස්කීම් කියලා හඳුන්වන ජලාශයක් නිර්මාණය කරා. මේ ජලාශය නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය ඇතුළේ අර ඉහත්තාවේ පිහිටලා තිබෙන රටවල් 9කට පමණ මේ ඊජිප්තුවේ මේ නයිල් මේ නයිල් නදියේ ජලය බෙදා ගැනීමට අවකාශයක් තිබුණේ නැහැ. ඉතින් මේ නිසා මේක ඉතාම අර්බුදකාරී ඉතිහාසයක් තිබෙනවා. ඊට පස්සේ ඔය නසර්ගේ මේ ඊජිප්තුවේ හිටපු නසර්ගේ මේ ඔය අස්වාන් වේල්ල පිළිබඳ අර්බුදය, මේක ඇත්තරම මේ ඉතාම දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. නමුත් මේ නවතම අර්බුදය ප්‍රධාන වශයෙන් ගත්තොත් මේකේ පාර්ශ්වකරු තුනක් ඉන්නවා. මේ පාර්ශ්වකරුවන් තිදෙනාගේ අරමුණු එකිනෙකට වෙනස්. දැන් ඉතියෝපියාව ගත්තොත් එහෙම ඉතියෝපියාවට අවශ්‍යයි මේ තමන්ගේ රටේ මිලියන 65ක පමණ පිරිසකට අවශ්‍ය විදුලිය සම්පාදනය කරන මේ ඉතාම වැදගත් ජල ව්‍යාපෘතියක් මේක. ඒ වගේම මේ ඉතියෝපියාව ප්‍රකාශ කරනවා මේ අසල්වැසි රටවලටත් ඉතාම ලාභදායි මිලකට බලශක්තිය ලබා ගැනීමට මේ වේල්ල ඉදිකිරීමෙන් අවස්ථාවක් උදා වෙනවා කියන එක. අනෙක් අතට ඊජිප්තුව ගත්තොත් එමේ ඊජිප්තුවේ තිබෙන්නේ මේ අර ෆ්‍රෙෂ් වෝටර් කියන කාරණේ. තමන්ට අවශ්‍ය පානීය ජලය සහ අනිකුත් අවශ්‍යතාවන් සඳහා ජලය ලබා ගැනීම, මිරිදිය ජලය ලබා ගැනීම. අනෙක් අතට මේ අපි සුඩානය ගත්තොත් එම සුඩානයට එක පැත්තකින් තමන්ට ජලය අවශ්‍යයි. අනෙක් අතට ප්‍රධාන අර්බුද දෙකක් තිබෙනවා, මේ අවශ්‍යතාවන් දෙකක් තිබෙනවා. එකක් තමයි අර ඉතියෝපියාව කියන්නේ මේ ඉතියෝපියාව කියන මේ ලාභදායි බලශක්තිය ලබා ගැනීම. අනෙක් අතට මේ නයිල් නදියේ මේ පිටාර ගැලීම නිසා ඇතිවන ගංවතුර තත්ත්වයන්ට මුහුණ දීම. ඉතින් මේ කාරණා තුන මුල් කරගෙන තමයි මේ රටවල් අතර අර්බුදකාරී තත්ත්වයක් පවතින්නේ. පසුගිය අඟහරුවාදා දිනේ මේ රටවල් තුන අතර පැවතුණු සාකච්ඡා අප්‍රිකානු සංගමේ මේ ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජය තමයි අප්‍රිකානු සංගමේ සභාපතිත්වය හොබවන්නේ. කින්ෂාසා නගරයේ පැවති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වුණා. ඉතින් අවසන් වුණාට පස්සේ දැන් මේ රටවල් තුන අතර ඉතාම දැඩි අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා. ඊජිප්තු ජනාධිපතිවරයා ෆටා අල් සිසි ඔහු
දැඩි අනතුරු ඇඟවීමක් කරලා තිබෙනවා. අද අල්ජසීරා වෙබ් අඩවියේ ප්‍රධානම ප්‍රවෘත්තිය බවට එය පත්වන්නේ. ඔහු ප්‍රකාශ කරනවා, all options open after dam talks fail. මේ වේල්ල පිළිබඳ සාකච්ඡා අසාර්ථක වුණාට පස්සේ සියලුම විකල්ප විවෘත බව තමයි ඔහු ප්‍රකාශ කරන්නේ. විශේෂයෙන්ම ඔහු සඳහන් කරනවා, මම කැමති අපේ ඉතියෝපියානු සහෝදරීන්ට කියන්නට, මම ඔහු උපුටා දක්වනවා. ඔහු බදාදා දිනේ ප්‍රකාශ කළා, ඊජිප්තුවට අයිති එකදු ජල බිඳක්වත් අපි වෙනත් කෙනෙකුට අත තියන්නට ඉඩ දෙන්නේ නැහැ. මේ නිසා සියලු විකල්ප විවෘත බව තමයි ඔහු ප්‍රකාශ කරන්නේ. ඉතින් මේක ඇත්තටම ගත්තොත් අපි මේ ජීවත් වෙන මේ 21 වෙනි සතවර්ෂයේ එක සමාජ දේශපාලනික ආර්ථික එක යථාර්ථයක්. මොකද අපි දන්නවා, ඔය මේ තෙල් හොයාගත්තට පස්සේ තෙල් බිම් සම්බන්ධයෙන් ලෝකයේ බලගතු රටවල් අතර තවමත් පවතිනවා මේ තෙල් සම්පත් අත්පත් කරගැනීමේ සටන්. අපි මේවට කියනවා එනර්ජි වෝස් කියලා. ඉතින් එක අර්ථ දැක්වීමකට අනුව අද තියෙන මේ බොහෝ ගැටුම් මේ 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 නිර්වචනයට අනුව ගත්තට පස්සේ එනර්ජි වෝ හැටියට සලකන්න පුළුවන්. ඒකට ඉරාන අර්බුදය, යේමන අර්බුදය, සුඩාන, නයිජීරියා, දකුණු චීන මුහුද, මියන්මාරය, මේ සියලු කාරණා ඇතුළත් කරන්න පුළුවන්. යුක්රේන අර්බුදය, ආක්ටික් ප්‍රදේශයේ පවතින අර්බුදය, මේ සියල්ල බලශක්ති සම්පත අත්පත් කර ගැනීම සඳහා පවතින අරගල. මොකද බලශක්ති සම්පත පිහිටලා තිබෙන ප්‍රදේශ ආශ්‍රිතව සහ බලශක්ති ප්‍රවාහනය හා සම්බන්ධ සාගරයේ මර්මස්ථාන ආශ්‍රිතව සහ ඒ වගේම මේ බලශක්තිය ප්‍රවාහනය කරන යුක්රේනය වගේ නල මාර්ග ආශ්‍රිතව ඇතිවන ඊළඟට නෝඩ් ස්ට්‍රීම් වගේ මේ 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 එක එක ස්ථාන හරහා පවතින ගැටුම්කාරී තත්ත්වයන්. දැන් අපි අද අලුතෙන් පිවිසලා තිබෙනවා මේ ජල සම්පත මුල් කරගත් අර්බුදවලට. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥයන් ප්‍රකාශ කරන ආකාරයට ඉදිරියේදී ජල සම්පත මුල් කරගත් අර්බුද වඩාත් තීව්‍ර වීමේ අවධානමක් පවතිනවා. මේකට එක ප්‍රධාන හේතුවක් තමයි මේ වන විට ගෝලි උෂ්ණත්වය ඉහළ යාමේ ප්‍රතිඵලයක් හැටියට මේ මිරිදිය ජලයේ රඳවා තබාගෙන තිබෙන ග්ලැසියර මහා පරිමාණයෙන් දේවයාමේ ප්‍රතිඵලයක් හැටියට ලෝකයේ මේ ඔය ග්ලැසියරවල ජලය මත රඳා පවතින රටවල් විශාල ජල අර්බුදයකට මුහුණ පා සිටිනවා. ඉතින් ජල සම්පත බෙදා හදා ගැනීම සඳහා රට රටවල් අතර අර්බුද වඩා තීව්‍ර වෙන මේ ජල යුද්ධ, ජල සංග්‍රාම පිළිබඳ අවධියකට අපි ක්‍රමයෙන් ප්‍රවේශන බවක් දකින්නට පුළුවන්. මේ ගර්ඩ් කියලා හඳුන්වන මේ ජලාශය සම්බන්ධයෙන් අර්බුදයත් එහි එක ප්‍රකාශනයක් හැටියට සැලකීම මං හිතනවා වඩාත් සුදුසුයි කියලා. මීළඟට අපි අවධානය යොමු කරන්නේ රුසියාවේ සහ ඉන්දියාවේ විදේශ අමාත්‍යවරුන් අතර සිදුවන හමුව. මේ හමුව මූලික වෙලා තිබෙන්නේ මොන වගේ අරමුණක් මූලික කරගෙනද සහ මොකක්ද මෙහි ප්‍රගතිය, මේ සම්බන්ධ පොත? ඔය රුසියානු විදේශ අමාත්‍ය මේ සර්ගෙයි ලැවරොෆ්, ඔහුගේ මේ ඉන්දිය චාරිකාවේ ප්‍රධාන අරමුණු ගණනාවක් තිබෙනවා. එකක් තමයි මේ අපි ජීවත් වෙන මේ යුරේෂියානු කලාපයේ මේ මොහොතේ පවතින මේ බහු දේශපාලනික වාතාවරණය. අපි දන්නවා එක පැත්තකින් මේ යුරේෂියානු කලාපයේ රටවල නැගීමත් එක්කම එය පිටු දැකීම සඳහා මේ අර පෙරිෆරි එකේ තිබෙන පරිධියේ පිහිටි රටවල් මේ කලාපයේ සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දක්වනවා. උනන්දුවක් දක්වනවා පමණක් නෙවෙයි, ඔවුන්ට මූලෝපායක් තිබෙනවා. ඔය බැරක් ඔබාමාගේ ඔය පිවට් ටු ඒෂියා කියන වැඩපිළිවෙල, මේ ආසියාවට භ්‍රමණ කේන්ද්‍රය වීම කියන වැඩපිළිවෙලේ තරමුණ වුණේ මේ චීනය නැගීමට විරුද්ධව ඇමරිකාවේ මේ යුද ශක්තිය මේ කලාපයේ ස්ථානගත කිරීම. ඊට පස්සේ ඔය ට්‍රාන්ස් පැසිෆික් පාර්ට්නර්ෂිප් කියන ඔබාමාගේ වැඩපිළිවෙලේ තරමුණ වුණේ මේ පැසිෆික් සාගරයේ ආශ්‍රිතව ඇමරිකාවේ මේ ආර්ථික එකමුතුවක් ගොඩනැගීම. දැන් අපි දන්නවා මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කාලේ ඔය කොඩ් කියන රටවල් හතරකින් ඇමරිකා එක්සත් ජනපදයේ, ඔස්ට්‍රේලියාව, ජපාන, ඉන්දියාව කියන මේ රටවල් හතරෙන් එකට එකතු වෙලා මේක මේ යුදමය මුහුණුවරක් මුලදී ගත්තේ දැන් අපි දන්නවා. නමුත් මේ යුදමය අවකාශය දැන් තරමක් බැහැර කරලා තිබෙනවා මූලෝපායක හේතුන් මත. ඉතින් එතකොට මේ මේ කලාපයේ මේ කොඩ් සන්ධානය එක රටක් මේ සමාජිකයෙක් ඉන්දියාව. රුසියාවට ඇත්තටම ගත්තොත් මේ කොඩ් එක පිහිටවලා තිබෙන්නේ රුසියාව සහ විශේෂම චීන ඉලක්ක කරගෙන. හැබැයි මේක ඇතුලේ තිබෙන අභ්‍යන්තර කාරණා තමයි ඉන්දියාවේ ප්‍රධානතම අවි සැපයුම්කරු රුසියාව. එතකොට මේ සර්ගෙයි ලැවරොෆ්ගේ මේ මේ සංචාරයේ ප්‍රධාන වශයෙන් අවධානය යොමු වෙනවා එකක් තමයි මේ ඉන්දියාව සමග සිදු කරන මේ අවි ගනුදෙනු. එක පැත්තකින් රුසියාවේ නිෂ්පාදිත රයිෆල්, ඔය මේ
විවිධාකාරයේ අනෙකුත් මේ අවිනිෂ්පාදන සඳහා ඇත්තටම රුසියාව බලාපොරොත්තු වෙන උත්තර ප්‍රදේශ ප්‍රාන්තය ආශ්‍රිතව රුසියානු අවිසමාගමක් ඉදිකරන්න ආරම්භ කරන්නට. ඉතින් ඒක පිළිබඳවත් සාකච්ඡා වෙනවා. අනෙක් අතට ඔය S-400 කියන රුසියාවේ නිෂ්පාදිත ඉතාමත්ම කාර්යක්ෂම අති ප්‍රබල මේ මිසයිල් ආරක්ෂණ පද්ධතිය ඉන්දියාව මිලදී ගැනීමට සූදානම් වෙනවා. ඇමරිකා එක්සත් ජනපද ඉන්දියාවට එක පැත්තකින් අනතුරු අගවනවා. මේ අවිපද්ධතිය මිලදී ගත්තොත් එහෙම ඉන්දියාවට එරෙහිව සම්බාධක පනවනවා කියලා. අනෙක් අතට මේ ළඟ එන බ්‍රික්ස් කියන මේ ඉතා බලගතු සංධානය බ්‍රසීලයේ රුසියාව ඉන්දියාව චීනය දකුණු අප්‍රිකාව කියන රටවලින් සමන්විත මේ සංධානය. ඉතින් මේ ආදී කරුණු කාරණා රාශියක් පිළිබඳව කතා කරන්නට තමයි රුසියානු විදේශ ඇමතිවරයා ඉන්දියාවට සඳුදා දිනේ පැමිණියේ. ඉතින් ඔහු ඉන්දිය අභ්‍යන්තර කටයුතු පිළිබඳ අභ්‍යන්තරයේ බාහිර කටයුතු පිළිබඳ මත නැත්නම් විදේශ අමාත්‍යවරයා එක්ස්ටර්නල් අෆෙයර්ස් කියලා කියන්නේ සුබ්‍රමණියම් ජයශංකර් සමග සාකච්ඡා කළා. ඉතින් මේ සාකච්ඡාවලදී මතුවුණු එක් වැදගත් කාරණා කිහිපයක් තිබෙනවා. එකක් තමයි ඉන්දියාව තරයේ කියා සිටිනවා ඇමරිකා එක්සත් ජනපදයේ සම්බාධක පැනවුවත් රුසියාවෙන් අවිමිලදී ගැනීම නතර කිරීමට තමන් සූදානම් නැහැ කියන එක. දෙවැනි කාරණය තමයි සර්ගේ ලැව්රොෆ් වාර්තාකරුවන් හමුවේ ප්‍රකාශ කළා මේ චීන රුසියානු සම්බන්ධතා පිළිබඳව. ඔහු කිව්වා මේ චීනයත් රුසියාවත් අතර සම්බන්ධතා ඉතිහාසයේ උච්චතම අවස්ථාවට පැමිණිලා තිබෙනවා. හැබැයි අර මේ කතාවක් තිබෙනවා මේ රුසියාවත් චීනත් ඒකාබද්ධව මේ යුද සන්ධානයක් ගොඩනැගීමේ පරිශ්‍රමයක නිරතව සිටින බවට. හැබැයි ඔහු ප්‍රකාශ කළා යුරේෂියානු කලාපයේ යුද සන්ධානයක් නිර්මාණය කිරීමට රුසියාවටත් චීනයටත් මේ මොහොතේ අවශ්‍ය නැහැ. මේක ඔහු කිව්වා මේ අර කවුන්ටර් ප්‍රොඩක්ටිව් කියලා. මේකට මේ වගේ ක්‍රියාවකට ප්‍රතිරෝධයන් නැත්තම් ඊට විකල්ප මතුවීමේ අවධානමක් තිබෙනවා. කෙසේ වෙතත් මේ රටවල් අතර පොදු ස්ථාවරයක සහයෝගීතාවක් ගොඩනගමින් පොදු ස්ථාවරයක පිහිටා ක්‍රියා කිරීමේ වැදගත්කම රුසියානු විදේශ ඇමතිවරයා මේ සාකච්ඡාවේදී අවධාරණය කළා. චීනයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන සීතේරුතු ඔලිම්පික් උළෙල සම්බන්ධයෙන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ. දැන් මේ ඔලිම්පික් උළෙල වර්ජනය කිරීම සම්බන්ධව වටේ රටවලින් නැගෙන විරෝධය නැත්නම් ඔවුන්ගේ අකමැත්ත මොකක්ද මේකට සහ ඒ සම්බන්ධව මේ පිටුපස සැඟවිලා තිබෙන කතාව මොකක්ද? දැන් ඇත්තටම මේ චීනය ප්‍රකාශ කරන්නේ මේක මේ ක්‍රීඩාව දේශපාලනීකරණයට ලක් කිරීමක් කියලා. අපි දන්නවා මේක මේ වගේ අවස්ථා මීට ඉහතත් තිබෙනවා. අපිට ඉතිහාසය පිළිබඳව කතා කරන්න පුළුවන්. ඒ අතරම අපි දන්නවා දැන් මේ වන විට මේ චීනය මුල් කරගෙන මේ මානව හිමිකම් පිළිබඳව චීනය නෙමෙයි පමණක් නෙමෙයි යුරේෂියාවේ රටවල් ඉලක්ක කරගෙන මානව හිමිකම් චෝදනා එල්ල කිරීමේ බටහිර මේක මේ හියුමන් රයිට්ස් ප්‍රොජෙක්ට් එකක් කියලා සමහරු හඳුන්වනවා. මම ලංකිත ලංකාව සම්බන්ධනුත් තියෙන මේක මානව හිමිකම් ව්‍යාපෘතියක්. මේක ව්‍යාපෘතියක් හැටියට හැඳින්වීම සාධාරණයි. මොකද මෙතෙන්දී එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ ආයතන මේ ආයතනවල ඇතැම් නිලධාරීන් ඔය බටහිර ප්‍රධාන පෙළේ මානව හිමිකම් සංවිධාන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හියුමන් රයිට්ස් වොච් වගේ මානව හිමිකම් සංවිධාන මේවත් ඒ බටහිර රටවල මේ අවශ්‍යතාවන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන මේ යුරේෂියාවේ රටවල් ඉලක්ක කරගෙන මානව හිමිකම් චෝදනා ඉල්ල කරනවා. උන්ගේ අරමුණ තමයි මේ යුරේෂියානු එකක් යුරේෂියානු රටවල නැගීම වැළැක්වීම සහ මේ යුරේෂියානු රටවල් ඇත්තටම අන්තර්ජාතික පද්ධතිය ඇතුළේ කොන් කිරීමක් උන් බලාපොරොත්තු වෙනවා. මේක ඇත්තටම මේකට අර ඉංග්‍රීසියෙන් කියන විලිෆිකේෂන් කැම්පේන් එකක් කියලා. මේ රටවල් ගර්හාවට ලක් කිරීම සඳහා මේ රටවල පාලන තන්ත්‍ර මේ රටවල නායකයන් ඔවුන් බටහිර සමාජය තුළ ජනමතයක් නිර්මාණය කරනවා ඔවුන්ට එරෙහිව. මේකේ අරමුණ තමයි මේ කලාපයට ප්‍රවේශ වීම සඳහා විශාල ආරක්ෂක වියදමක් පිරිවැයක් මේ බටහිර බලවත් රටවලට දරන්න සිද්ධ වෙනවා. නේටෝවට, ඇමරිකාවට, බ්‍රිතාන්‍යයට, ප්‍රංශයට, ජර්මනියට. එතකොට මේ තරම් විශාල මුදලක් මේ වෙනත් කලාපයක යුද කටයුතු සඳහා වෙන් කිරීමට ඒ රටවල ජනතාව කැමති නැහැ. අපි කතා කරමින් සිටියේ බොහොම වටිනා කාලීන පුවතක් පිළිබඳව චීනයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන සීතීරුතු ඔලිම්පික් උළෙලට බටහිර රටවලින් නැගෙන විරෝධයට හේතුව මොකක්ද කියලා. ඔව්, එතකොට දැන් අපි මම කිව්වේ මේ එක පැත්තකින් මේ රටවල් හුදකලා කරන්න. එතකොට අපි දන්නවා දැන් ඔය ඔලිම්පික් කියලා කියන්නේ රටවල් ලෝකේ සෑම රටක්ම පාහි නියෝජනය කරන ඉතාම වැදගත් ක්‍රීඩා උළෙලක්. මෙවැනි ක්‍රීඩා උළෙලක් අභියසදී රටක් තෝරාගත් රටක් ගර්හාවට ලක් කරමින් ඒ රට හුදකලා කිරීමට. දෙවැනි කාරණය තමයි අර මං කියපු අන්තර්ජාතික ප්‍රජාව තුළ මේ කියන්නේ විශේෂයෙන් බටහිර ප්‍රජාව තුළ විදේශගතව මේ රටවල් සිදු කරන සංග්‍රාම ප්‍රයත්න සාධාරණීකරණය කිරීම සඳහා
මොකක්කරි අර නිමිත්තක් අවශ්‍යයි, ප්‍රිටෙක්ස් එකක් අවශ්‍යයි, සතුරෙක් අවශ්‍යයි. එතකොට මේ සතුරා ගර්හාවට ලක් කිරීම තුළ අර මේ බටහිර මේකට කියන මේ යුද කාර්මික සංකීර්ණ කියලා, මේ මිලිටරි ඉන්ඩස්ට්‍රියල් කම්ප්ලෙක්ස් කියලා කියන්නේ මේ යුද කර්මාන්තය ඇතුලේ ලාභ ලබන සමාගම. ඔවුන් මේ ව්‍යාපෘති පිටිපස්සේ සිටිනම ක්‍රියාත්මක වෙනවා. ඊළඟ කාරණේ තමයි තෝරාගත් රටවල මානහිමිකම් පිළිබඳව මේ එල්ල කරන චෝදනාවල මේ බටහිර බලවත් රාජ්‍යන් ලෝකයේ විවිධ කලාපවල සිදු කරන සංග්‍රාම ව්‍යාපාරවලදී සිදුවෙන මානහිමිකම් උල්ලංඝනය වීම නිෂේධනය කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. ජේමනී, ඇෆ්ගනිස්තාන්, ඉරාකේ, සිරියාවේ, ලිබියාවේ ඔවුන් කරන අපරාධ යටපත් කිරීමට අපි වගේ රටවලට චීනයට. දැන් චීනයට චෝදනා එල්ල කරන්නේ චීනයේ ෂින්ජියාන් ප්‍රාන්තයේ ඌග මුස්ලිම්වරුන්ට විරුද්ධව චීන රජයේ මානහිමිකම් උල්ලංඝනය කරනවා කියලා. ඔය කන්සන්ට්‍රේෂන් කෑම්ප් සැටියට මේ රැඳවුම් කඳවුරු පවත්වාගෙන යන බවට හැබැයි චීනය ප්‍රකාශ කරනවා. අපි රැඳවුම් කඳවුරු පවත්වාගෙන යන හැබැයි අපි ඔය රැඩිකල් ඉස්ලාම් මතවාද වලින් ජනතාව මුදා ගැනීම සඳහා ඔවුන්ට කිසියම් අධ්‍යාපනයක් ලබා දීමේ වැඩපිළිවෙලක් තිබෙනවා කියලා. ඉතින් කොහොම වුණත් මේ 2020 වින්ටර් ඔලිම්පික්ස් එමත් නැත්නම් සීත ඍතු ඔලිම්පික් වලද වර්ජනය කිරීමේ මේ බලලා මල්ලෙන් එළියට පැන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක නෙඩ් ප්‍රයිස්. මේ වර්ජනය තමන් සාකච්ඡා කරනවා කියලා කිව්වා මේ හිතවත් රටවල් සමග. හැබැයි පස්සේ රාජ්‍ය දෙපාර්තමේන්තුවම මේක හකුලා ගත්තා. ඒ අතර කැනඩාව සහ ඇමරිකාවට හිතවත් තවත් රටවල් කිහිපයක මේ පිළිබඳව සාකච්ඡාවක් පවතුනා. හැබැයි චීනය බදාදා දිනේදී මීට දැඩි පිළිතුරක් ලබා දුන්නා. චීනය ප්‍රකාශ කරා මේ ක්‍රීඩාව දේශපාලනීකරණය කිරීම ඔලිම්පික් ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීමක් බවත් ලෝපුරා සියලුම මල්ල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ උවමනා එපාකම් පරදුවට තැබීමක් හැටියට චීනය හුවා දැක්වා. ඇමරිකා එක්සත් ජනපදයේ අවසන් වතාවට මේ ඔලිම්පික් උළෙලක් වර්ජනය කර 1980 වසරේ මොස්කව් නගරයේ පැවති ඔලිම්පික් උළෙල වර්ජනය කරා. සෝවියට් සංගමයත් ඊට පිළිතුරු වශයෙන් ලොස් ඇන්ජලීසි පැවති ඔලිම්පික් උළෙල වසර 4කට පස්සේ වර්ජනය කරා. ඊළඟට දැන් 2022 පෙබරවාරි 4 වෙනිදා චීනයේ මීළඟ ඔලිම්පික් උළෙල පැවැත්වෙන. ඇත්තටම චීනය මේක ඉතා වැදගත්. මොකද චීනයට 2008 වසරේ චීනය අර සම ඔලිම්පික්ස් වල සත්කාරකත්වය හෙබවුවා. දැන් 2022 සීත ඍතු ඔලිම්පික් උළෙලත් සත්කාරකත්වය හොබවනවා. අනෙක් අතට දැන් මේ වසරේ අපි දන්නවා ටෝකියෝ ඔලිම්පික් උළෙල වසරකින් කල් ගිහිලා පැවැත්වෙනවා. චීනයට මේක හොඳ අවස්ථාවක්. ජාත්‍යන්තරව මේ නැගී යන රාජ්‍යයක් හැටියට මේ සත්කාරකත්වය හෙබවීම. නමුත් ඇමරිකාව සහ ඊට හිතවත් රටවල් මේ ප්‍රශ්නේ දකින්නේ, මේ කාරණේ දකින්නේ වෙනත් ආකාරයකට. මොන බලපුරුවන්කාරකම් පෙන්නුවත් රටවල් අතරේ ස්වභාව ධර්මයට එහා ගිය බලයක් නැහැ කියන එක මෑත කාලිනව පෙන්නපු හොඳම උදාහරණය තමයි කොරෝනා වසංගත තත්ත්වයේ සීග්‍රයෙන් රටවල් පුරා බෝ වීගෙන යාම. ඉතින් ඒ සම්බන්ධයෙන් කතා කරද්දී මේ වෙනකොට තොරතුරු වාර්තා වෙන විදිහට බ්‍රසීලයේ ඉන්නේ දෛනික මරණ වාර්තා වීම ඇති බොහොම අර්බුදකාරී තත්වයක. අපි දැක්කා වැඩි මාස ආදිත්‍යයන් වාර්තා වුණු රටවල් බවට අපි අසල්වැසි ඉන්දියාව පත්වලා තිබෙනවා. දැන් සමහර රටවල් එන්නත් කරන වැඩපිළිවෙල බොහොම සාර්ථකව ගෙන යද්දී ඇතැම් රටවල් මේ වගේ අර්බුදකාරී තත්වයකට මුහුණ දීලා තිබෙනවා. මොනවද අලුත්ම සංඛ්‍යාලයෙන් වල මේ ජෝන්ස් හොප්කින්ස් සරසවියේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව ඇමරිකා මහද්වීපයේ මේ විශාල වශයෙන් මේ රෝගීන්ගේ සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව ඉහළ යාමක් දකින්නට පුළුවන්. මගේ අතේ තියෙනවා මේ ජෝන්ස් හොප්කින්ස් සරසවියෙන් මේ ලබාගත්ත මේ NPR ඇනලිසිස් යනුවෙන් හඳුන්වන මේ විශ්ලේෂණයක්. ඇමරිකා එක්සත් ජනපදයේ මේ ජාතික වශයෙන් ගත්තොත් මාස දෙකක කාලයක් මේ රෝගීන් සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබුණා. හැබැයි මේ වන විට කොරෝනා වෛරස් ආසාදන සංඛ්‍යාව සීග්‍රයෙන් ඇමරිකා එක්සත් ජනපදය තුළ ඉහළ යනවා. රෝහල් ගත කරනු ලබන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළ යාමක් සෑම ප්‍රාන්තයකින්ම පාහේ වාර්තා වෙනවා. ඒ අතරම ගතවුණු දින 7ක කාල සීමාව තුළ ඇමරිකා එක්සත් ජනපදයේ දෛනිකව නව රෝගීන් 65,000 බැගින් වාර්තා වුණා. ඊට සතියකට පෙර සමග සැසඳීමේදී 20%ක වර්ධනය වීමක් වාර්තා වෙනවා. ඒ අතරම මේ බොහෝ ප්‍රාන්තවල මේ රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් දකින්නට ලැබෙනවා. දැන් උදාහරණයක් හැටියට මිචිගන් ප්‍රාන්තයේ රෝගීන්ගේ සංඛ්‍යාව 125%කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අතර පසුගිය සතියේ ගෝලීය වශයෙන් වාර්තා වූ COVID-19 මරණවලින් අඩක් වාර්තා වන්නේ ඇමරිකානු මහද්වීපයෙන්. ඇමරිකානු මහද්වීපයේ දැන් අපි දන්නවා පසුගිය සතියේ පමණක් රෝගීන් මිලියන 1.3ක් අලුත් රෝගීන් වාර්තා වෙලා තිබෙනවා.
මරණ 37,000ක් වහලා තවෙලා තිබෙනවා. ඉතින් මෙයින් වැඩි ප්‍රමාණයක් වාර්තාවන්නේ වැඩි සංඛ්‍යාවක් වාර්තාවන්නේ ඇමරිකානු මහද්වීපයෙන්. ඒ අතරම අපේ අසල්වැසි ඉන්දියාවෙන් බදාදා දිනේ නව කොරෝනා වෛරස් ආසාදන 115,736ක් වාර්තා වුණා. මේ එක් දිනක් තුල මේ වසංගතය ආරම්භ වුණාට පස්සේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුණු දිනේ හැටියට ඉන්දියාවට බදාදා දිනේ බෙහෙවින් අඳුරු දිනයක් හැටියට සනිටුහන් වනවා. අසුන් පැනවීම සම්බන්ධ ගැටලු බොහෝ තැන්වල තිබෙනවා. අපි කියන සූදානම් වන්නේ අන්නේ වගේ ප්‍රශ්නයක් ඇති වුණ තැනක් පිළිබඳව තුර්කි ජනපති සහ යුරෝප හවුලේ නිලධාරීන් අතර කියලා කියමුකෝ. උන් සම්බන්ධ හමුවකදී අසුනක් සම්බන්ධ ගැටලුවක් මොකද්ද මේ පුවත? දැන් ඔය යුරෝප සංගමයේ මේ රටවල් 27ක් ප්‍රධාන අයින් වුණා. රටවල් 27ක් සමාජිකයෝ. මේකේ ආයතන පද්ධතියක් තිබෙනවා. මේ ආයතන අතර මේ ප්‍රධානතම ආයතන තුනක් තිබෙනවා. එකක් තමයි යුරෝප කොමිසම, යුරෝපියන් කොමිෂන් කියන එක. ඊළඟට යුරෝප කවුන්සිලය. ඊළඟට යුරෝප පාර්ලිමේන්තුව. දැන් යුරෝප මේ කොමිසම ගත්තොත් එහෙම මේ කොමසාරිස්වරු 27 දෙනෙක් ඉන්නවා මේ එක එක රටට එක කොමසාරිස්වරයෙක් බැගින්. මේ කොමසාරිස්වරු අතර ඉන්නවා යුරෝප කොමිෂනර් කියලා තනතුරක් තියෙනවා. එයා තමයි උර්සුලා වොන්ඩර්ලයින් කියන කෙනා. එයා තාම ප්‍රබල චරිතයක්. ඒ අතර තියෙනවා යුරෝප කවුන්සිලය කියලා ආයතනයක්. යුරෝප කවුන්සිලය ගත්තොත් එහෙම මේ කවුන්සිලයේ ප්‍රධාන අංශ දෙකක් තිබෙනවා. එකක් කවුන්සිලයේ කවුන්සිල් ඔෆ් මිනිස්ටර්ස් කියලා තියෙනවා. අනෙක් අතට මේ නායක එකතු වෙන හමුවක් තිබෙනවා. යුරෝප කවුන්සිලයේ ප්‍රධානි හැටියට කටයුතු කරන්නේ මේ කවුන්සිලයේ ප්‍රධානියා. ඒ තමයි චාල්ස් මිෂෙල්. චාල්ස් මිෂෙල් බෙල්ජියමේ හිටපු අගමැතිවරයා. දැන් මේ යුරෝප නායකයන් සහ මේ තුර්කි ජනාධිපති රෙසෙප් තායිප් එරඩෝගාන් අතර හමුවක් පැවැත්වුණා. මේ හමුවේදී මේ ඇත්තටම මේ හමුවේදී අර යුරෝප කොමසාරිස්වරිය සහ කවුන්සිලයේ ප්‍රධානියාට සම තැන් ලබා දිය යුතුයි. හැබැයි මේ හමුවේදී අපි දැක්කා අර ප්‍රධාන පුටු දෙක වෙන් කරලා තිබුණේ තුර්කි ජනාධිපති එරඩෝගාන්ට සහ චාල්ස් මිෂෙල්ට පමණයි. මෙතෙන්ද පැමිණි යුරෝප කොමිසමේ ප්‍රධානියා උර්සුලා වොන්ඩර්ලයින් මවිතේට වික්ෂිප්ත භාවයට පත් වූ බවක් දකින්නට පුළුවන්. ඇය පැමිණිලා ඇය කිසියම් කේන්ද්‍රියක් නගන ආකාරය තමයි අපි දකින්නේ. මොකද ඇයට සම අසුන් පැනවීම නොපැනවීම සම්බන්ධයෙන් ගී කියන තල්මසුන්, එහෙම නැත්නම් හම්බෙක් තල්මසුන් සම්බන්ධ පොතක් අපි ඊළඟට තෝරාගෙන තිබෙන්නේ මේ සත්වයින් සංරක්ෂණයට ගත්තු පියවරක් සම්බන්ධයෙන් බොහොම වටිනා නැත්නම් වාසනාවන්ත පොතක් කිව්වොත් හරි. ඔව්, මේ හම්බෙක් වේල්ස් යනුවෙන් හඳුන්වන තල්මසුන් ලෝකයේ සෑම සාගර කලාපයකම ජීවත් වෙනවා. හැබැයි මේ ඊටාම මේ දැඩි ලෙස මේ පරිභෝජනයට ලක් කිරීම, මේ මරා දැමීම නිසා ඝාතනයට ලක් කිරීම ප්‍රතිඵලයක් හැටියට මේ සතුන් වදවැයමේ තර්ජනයකට මුහුණ පාලා තිබුණා. කොමුණත් ගත වුණු දශක පහක පමණ කාල සීමාව තුළ මේ සංරක්ෂණ ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් හැටියට මේක ඇත්තටම මේ ගෝලීය සංරක්ෂණ ප්‍රයත්නයේ වඩාත් සාර්ථකත්වය පිළිබඳ කතාපුවතක් හැටියට සැලකෙන්නේ. මේ සත්ව ගහනය වර්ධනය වුණත් කොතරම් වර්ධනය වුණාද කිව්වොත් එහෙම ඔස්ට්‍රේලියාව මේ තර්ජනයට මුහුණ පා ඇති සත්ව විශේෂ ලැයිස්තියනුත් මේ සතුන් ඉවත් කිරීමට තීරණය කරා. ඉතින් මේ සත්ව විශේෂය මේ ඇත්තටම මේ ලෝකේ වැඩිම දුරක් ගමන් කරන මත්ස්‍ය විශේෂ හැටියට සලකන්නට පුළුවන්. සාමාන්‍යයෙන් මේ සතුන් එක කාලයක දැන් ඔස්ට්‍රේලියාවේ ඉඳලා ඔය ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරයේ ඉඳලා යනවා. ඔවුන් ගමන් කරනවා මේ මෙහෙට මේ ඇන්ටාර්කටිකාවට යනවා. ඇන්ටාර්කටිකාවේ ගත කරලා තමයි ඔය ඔවුන්ගේ ප්‍රජනන සමය ලැබෙන්නේ. මේ සතුන් සංරක්ෂණය කිරීම සඳහා දැන් ගත්ත ප්‍රයත්නේ සාර්ථක වෙලා තිබෙනවා. හැබැයි තවමත් තර්ජනයක් තිබෙන බව තමයි සත්ව විද්‍යාචාර්යන් ප්‍රකාශ කරන්නේ. ඒ තමයි දේශගුණික විපර්යාසය නිසා මේ සතුන්ට දැන් නව තර්ජනයක් එල්ල වී තිබෙනවා. බොහොම ආකර්ෂණීය කාරණා, කුතුහලය දනවන පුවත් මේ සියල්ලක් එක්කම හෙට උදෑසනත් පුරුදු වෙලාවට ඔබ හමු වන බලාපොරොත්තුවෙන් අදට අපි වැඩසටහනින් සමුගන්නයි සූදානම් වෙන්නේ. ඉතින් උත්සව සමය ලැබිලා තිබෙන ඔබට ගමන් බිමන් වැඩ කටයුතු බොහොමයක් ඇති. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඒ ගැනත් අමතක නොකර වැඩ කටයුතු කරගන්න කියලා ඔබට මතක් කරන ගමන්ම අද දවස සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අපි සමුගන්නවා. අද සිවුදෙස වැඩසටහනේ මේ තොරතුරු විශ්ලේෂණය කරන්න එකතු වුණේ ප්‍රවීණ විදේශ පිට විචාරක මාධ්‍යවේදී විජේදේසා නායක. අයිබෝන් ඔබට. ඔහුට සමුදමින් අපි සමුගන්නේ. හැමෝටම සුබ දවසක්, නැවත වතාවක් I've won.